අයිබුවන්, අද අපිට අපේ චිත්‍රපටයේ කතා කරන්න තියෙන්නේ ශ්‍රී ලංකා කලාවට අනුව පොළොන්නරුව යුගයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා සහ අනෙකුත් ප්‍රතිමා පිළිබඳව. අපි අද අපේ පාඩමට පිවිසෙන්න කලින් පොඩි වීඩියෝ එකක් තියෙනවා, ඒක බලලෙමු. බැලුම් බැලුමට අපිට මොනවද පේන්නේ? ලස්සන ලේ පැටවු හම්බෙන් ඉන්න ලේන් මාව බලන්න ගියා කොච්චර අමාරුවෙන් දින්නේ කියලා බලන්න. එයාගේ ආරක්ෂාව තනියම සලසලා කැම්බිනෝගේ දේවල් තනියම හොයාගන්න සුරලෝ සිට අතවා ඒ කඳුලෙලි චූටි චූටි පැටවු ගොඩා පොඩි කාලෙන්දල පාසල් ලැවන්නේ බලගින් එකම එක පුංචි බලපොරොත්තු ඔයා ඒලෙවල් විභාග කියලා සාමාන්‍යයක් අරගෙන හොඳ රැකියාවක් කරන යාරවි බලාපොරොත්තු සංසාරේ ඔයාලවරට බලාග අන්න පොල්ම අදින්න හැම දේම දීන ඔයාලට යාල මෙමයිකමික දෙයක ඉගෙනගන්න බලන පැටවත් එක්ක අම්මන්න අපුරු එයාමට කොච්චර සතුටක් ඇද පැටව් බෝම් තුරලු කරා අධිෂ්ඨානයකින් වැඩ කරන්න ඔයාලගේ ජීවිතය දිනන්න ඕන. ඔයා වෙන කිසිම කෙනෙකුට හරි එනම් තමන්ට කන්නු කොල්ල දීලා ගන්නලා තමන්ගේ රැකවරණය රැකගෙන තමන් හොඳින් බලාගෙන හිටපු ඔයාගේ අම්මගේ තාත්තගේ පැතුම නැත්තම් ප්‍රාර්ථනා විශ්ට කරන එක ඔයාගේ වගකීමක් කියලා අපි අද පාඩමට පිවිසෙමු. මං ඉස්සලත් කිව්වා අපි අද කතා කරන්න යන්නේ පොළොන්නරුව යුගයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා සහ අනෙකුත් ප්‍රතිමා පිළිබඳව. එතකොට මොනවද මේ අපේ සිලබස් එකේ තියෙන පොළොන්නරුව යුගයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා සහ අනෙකුත් ප්‍රතිමා? පොළොන්නරුව යුගයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා සහ අනෙකුත් ප්‍රතිමා කියන්නේ අපේ සිලබස් එකට අනුව අපිට තියෙන්නේ පළවෙනි එක පොළොන්නරුව ගල් විහාරයේ තොරණයට වැඩහිඳින බුද්ධ ප්‍රතිමාව. දෙවැනි එක පොළොන්නරුව ගල් විහාරයේ විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව. තුන්වෙනි එක ගල් විහාරයේ හිටි පිළිමය. හතර පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමය. පහ පොළොන්නරුවේ වටදාගේ බුද්ධ ප්‍රතිමාව. හය පොළොන්නරුවේ පොත්ගුල් විහාරයේ ප්‍රතිමාව. හොඳයි, එහෙනම් අපි මුලින්ම කතා කරමු පොළොන්නරුව ගල් විහාරයේ තොරණයට වැඩහිඳින බුද්ධ ප්‍රතිමාව පිළිබඳව. මේ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ විශිෂ්ට නැත්නම් විශේෂ නිර්මාණයක් විදිහට හඳුන්වන්නේ මේක තොරණක් පසුබිම් කරගෙන නිර්මාණය කරලා තියෙන නිසා. හැබැයි චන්ද්‍රා වික්‍රමගේ කියන පුද්ගලයා කියනවලු මේක තොරණක් නෙවෙයි ආසනයක ඇඳ වෙන්න පුළුවන් කියලා. ඒ වගේ මේ තොරණයට වැඩහිඳින බුද්ධ ප්‍රතිමාව අඩි 15ක් විතර උසයි. වීරාසන ක්‍රමයට තමයි වැඩහිඳින්නේ. අත් දෙක නැත්තම් දෑත ධ්‍යාන මුද්‍රාවෙන් තමයි යුක්ත වෙලා තියෙන්නේ.
මුහුණ වෘත්තාකාර නැත්තම් රවුම් මදක් රවුම් ආකාරයක් අරගෙන තියෙනවා වගේම නළල පටු විදිහට දක්වලා තියෙනවා. අඩවන් දෙනෙත් තියෙනවා. ඒ වගේම මේ මූණෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව වගේම ශාන්ත භාවය වැනි ගුණාංගත් ප්‍රකාශ වෙනවලු. දක්ෂිණාවෘත කෙස්, ඒ කියන්නේ දකුණු පැත්තට කැරලි ගැහිච්ච කෙස් දක්වලා තියෙනවා කියලා කියනවා. එමෙන්ම හිස මුදුනේහි සිහින් උෂ්ණීෂයක් දක්වලා තියෙනවා. ඔළුව උඩාර මම කලින් කියලා තියෙනවා වගේ පොඩියට කොණ්ඩේ වගේ ගැට ගහලා තියෙන ගෙඩියක් වගේ. අන්න ඒක තමයි උෂ්ණීෂය කියන්නේ. හිස් මුදුනේ සිහින් උෂ්ණීෂයක් දක්වලා තියෙනලු. අලංකාර ද්විත්ව රැලි සහිත සිවුර සිරුරට ඇලී ඇති ආකාරයෙන් පෙන්නුම් කරනවා. සිවුර නිර්මාණය කරලා තියෙන එක ශරීරයට ඇලිලා තියනා වගේලු නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මෙම බුදු පිළිමය වැඩ හිඳින නැත්තම් වාඩි වෙලා ඉන්න ආසනය තියෙනවානේ. අන්නේ ආසනයේ වජිර සලකුණයි සිංහ රූපයි. අල්ප උන්නත විදියට තමයිලු කැටයම් කරලා තියෙන්නේ. අල්ප උන්නත කියන්නේ පොඩි ප්‍රමාණයක් මතු කරලා තමයි කැටයම් කරලා තියෙන්නේ. එම ආසනයේ මත විවෘත පද්මයක් නිර්මාණය කරලා තියෙනවා. බලන්න එතකොට කියනවා මේ පිළිමේ පිටිපස්සේ තොරණක් තියෙනවලු. ඒ තොරණේ හරස් බාල්ක බලන්න ඕන තුනක් තියෙනවා. තුනක් පේනවා නේද පිටිපස්සෙන් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ උරහිසට දෙපැත්තෙන් පල්ලෙහාට එනවා තුනක්. හරස් බාල්ක තුනක් තියෙනවලු. ඒකේ කෙරවල තියෙනවලු මකර මුඛ නැත්තම් මකරගේ කටවල්. අල්ප උන්නත විදියට කැටයම් කරලා තියෙනවලු ඒ පිටිපස්සේ තියෙන තොරණේ. ඒ වගේම පිළිමේ පිටුපස තියෙනවලු අර්ධ වෘත්තාකාර ආරුක්කුවක්. බලන්න අර හිසට උඩින් තියෙන රවුමක් වගේ තොරණි නිර්මාණය කළා. අන්න ඒක තමයි අර්ධ වෘත්තාකාර ආරුක්කුව. අන්න ඒකේ පිපුණු නෙළුම් මල් 10ක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ ආරුක්ක හැඩයක් වගේ තියෙන කොටසි දෙපැත්තේ විමාන දෙක ගානේ නිර්මාණය කරලා තියෙනවලු. ඒ වගේම ඒ විමාන ඇතුලේ බුදුවරුන්ගේ රූපත් නැත්තම් බුද්ධ ප්‍රතිමාත් කැටයම් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මේක මහායාන බුදුදහමේ සංකල්පයකට අනුව නිර්මාණය කරලා තියෙනවා කියලා චන්ද්‍රා වික්‍රමගී කියන කෙනා ප්‍රකාශ කරනවා. ඒ වගේම කුඩා විමාන තුල තියෙන බුද්ධ ප්‍රතිමා සහ ප්‍රධාන පිළිමය සමග. ඔන්න කුඩා විමාන තුල තියෙන ප්‍රතිමයි මැද තියෙන අපේ ලොකු බුද්ධ ප්‍රතිමාවයි ඔක්කොම පිළිම පහක් කියලා කියනවා. ඒවා මහායාන බුදුදහමේ එන නැත්නම් බුද්ධඝමේ එන පංච ධානි බුදවරුන් සංකේතවත් කරන බව අදහස් කරනවා කියලා කියනවා. හොඳයි අපි බලමු පොළොන්නරුව ගල් විහාරයේ විද්‍යාධර ගුහාවේ වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාව පිළිබඳව. පොළොන්නරුවේ ගල් විහාරයේ තියෙන බුද්ධ ප්‍රතිමා අතරින් මේ පොළොන්නරුවේ විද්‍යාධර ගුහාවේ තියෙන බුද්ධ ප්‍රතිමාව සුවිශේෂ වෙන්නේ ඒක කපල හදපු නැත්නම් කපල සකස් කරපු ලෙනක් තුල, ලෙනක් කියන්නේ ගුහාවක් තුල නිර්මාණය කර ඇති බැවින් කියලා කියනවා. මේ ආකාරයේ බුදු පිළිම ශ්‍රී ලංකාවේ ඉතා දුලබයි. ඒ කියන්නේ ගොඩාක් අඩුයි. අඩි 4යි අඟල් 7ක් විතර මේක උස වෙනවා. මෙම ප්‍රතිමාව වීරාසන ක්‍රමයට තමයි වාඩි වෙලා ඉන්නේ. දෑත ධ්‍යාන මුද්‍රාවෙන් පිහිටවලා තියෙනවා. ඒ වගේම මෙම පිළිමේ වැඩ සිටින ආසනය නැත්තම් වාඩි වෙලා ඉන්න ආසනයේ සිංහ රූප දෙකක් සහ වජිර රූප දෙකක්. සිංහ රූප දෙකකුයි අර වජිර සලකුණ කියන එකේ රූප දෙකකුයි අල්ප උන්නත විදියට කැටයම් කරලා තියෙනවා කියලා කියනවා. මේ පිළිමේ පිටිපස්සේ කුඩා තොරණක් තියෙනවා. ඒ හරස් බාල්ක කෙරවල මකර මුවකි. මේ පිළිමේ පිටිපස්සේ කුඩා තොරණක් තියෙනවා. ඒකෙත් හරස් බාල්ක කෙරවල මකර කටක් තියෙනවා කියලා කියනවා. මකර මුවක් මූණක්. පිළිමේ දෙපස දේව රූප දෙකක්ද වෙනවලු. පිළිමේට උඩින් දේව රූප දෙකක් තියෙනවලු. ඒ දේව රූප බ්‍රහ්ම සහ විෂ්ණු ලෙසින් හඳුනාගෙන තියෙනවලු. ඒ කියන්නේ බ්‍රහ්මයි විෂ්ණු කියන පුද්ගලයන් දෙදෙනා නැත්තම් දෙවිවරු දෙදෙනා කියලා මේ තියෙන රූප දෙක අපි හඳුනාගෙන තියෙනවා කියලා කියනවා. ඒ වගේම බුදු පිළිමේට ඉහලින් ඒ කියන්නේ උඩින් තියෙන ගලේ ඡත්‍රයක් නැත්තම් කුඩයක් වගේ එකක් විශාල විදිහට නිර්මාණය කරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම මේ පිළිමේ මුහුණ මදක් වෘත්තාකාරයි. ඒ කියන්නේ පොඩ්ඩක් රවුම් හැඩයක් ගන්නවා. නළල පටුයි.
අඩවන් දෙනෙත් තියෙනවා. ඒ වගේම මේ මුහුණෙත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සහ ශාන්ත භාවය වැනි ගුණාංග ප්‍රකාශ වෙනවලු. දක්ෂිණාවෘත මදක් ගැඹුරු කෙස, ඒ කියන්නේ දකුණු පැත්තට හැරවපු කෙස් නිර්මාණය කරලා තියෙනවලු. ඒ වගේම හිස් මුදුනේ සිහින් උෂ්ණීෂයක් දක්වලා තියෙනවලු. සිවුරු රැලි දිත්ව රේඛීයව යොදලා තියෙනවලු. ඒ කියන්නේ රේඛා දෙකකින් තමයි සිවුරු රැලි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ සිවුර ශරීරයට ඇලිච්චි ආකාරයක් පෙන්නුම් කරනවා. එතකොට කලින් තොරණයට වැඩ හිඳ බුද්ධ ප්‍රතිමාවේ මේ විද්‍යාධර ගුහයි බුද්ධ ප්‍රතිමාවේ ලක්ෂණ ගොඩක් සමානයි. පාඩම් කරගන්න මතක තියාගන්න ලේසි. ඒ වගේම මේ බුද්ධ ප්‍රතිමාව නැත්තම් බුදු පිළිමේ පිහිටලා තියෙන කුටිය කුඩා ප්‍රතිමා ගෘහයක ස්වරූපයක්ලු තියෙන්නේ කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේකේ බිත්තියේ පොළොන්නර යුගයට අයිති නැත්නම් අයත් බිතු සිතුවම්ද දක්නට ලැබෙනවා කියලා කියනවා. හොඳයි, අපි දැන් බලමු ගල් විහාරයේ හිටි පිළිමය පිළිබඳව. ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමාව පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයට අයත් බව චූල වංශයේ සඳහන් වෙනවලු. එහෙමත් නැත්නම් ක්‍රිස්තු වර්ෂ 1153 1186 අතර කාලයට අයත් වෙනවා කියලා කියනවා. ඒ වුණත් චූල වංශයේ මේ පිළිමය පිළිබඳ මේ හිටි පිළිමය පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ කියලා කියනවා පොළොන්නරුවේ ගල් විහාරයේ හිටි පිළිමය පිළිබඳව. පිහිටි ගලක අධි උන්නත ආකාරයට, يعني පිහිටි ගලක අධි උන්නතව නිර්මාණය කරලා තියෙනවා කියලා කියනවා. දෙනවලු මේ ප්‍රතිමා ත්‍රිභංග ඉරියව්වෙන්, ඒ කියන්නේ ස්ථාන තුනකින් නැමිච්චි ස්වභාවයක් ත්‍රිභංග ඉරියව්වෙන් යුක්ත වෙන අතර පద్මාසනයක් නැත්නම් නිලුම් මලක් මත තමයි පිහිටවලා තියෙන්නේ. ප්‍රතිමාව අඩි 22යි අඟල් 9ක් විතර උසින් යුක්ත වෙනවා කියලා සඳහන් වෙනවා. දෑත නැත්නම් අත් දෙක පරදුක්ක දුක්ඛිත මුද්‍රාවෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ බව සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශ කරනවා. ප්‍රතිමාව පිළිබඳ විවිධ මතවාද පවතිනවා. මොනවද මේ මතවාද? ආනන්ද තෙරුන්ගේයි ඇතමෙක් පවසන අතර, කියන්නේ සමහරක් අය කියනවලු මේක ආනන්ද මහරහතන් වහන්සේගේ කියලා. ඒ වුණාට පద్මාසනයක් නැත්තම් නෙළුම් මලක් මත පිහිටවලා තියෙන නිසායි එහි දක්වලා තියෙන මහා පුරුෂ ලක්ෂණය. නෙළුම් මලක් මත පිහිටලා තියෙන නිසායි, මේ පිළිමෙන් දැක්වෙන මහා පුරුෂ ලක්ෂණ නිසායි මේක බුදුන් වහන්සේගේම පිළිමයක් කියලා සෙනරත් පරණවිතාන මහතා අදහස් කරනවා කියලා කියනවා. මේ පිළිමේත් මුහුණ මදක් වෘත්තාකාර හැඩයක් අරගෙන තියෙනවලු. නළල පටුයි, අඩවන් දෙනෙත් තියෙනවා. මන්දස්මිතෙන් යුක්ත මුහුණ, කියන්නේ මද සිනහවකින් යුක්ත මේ මුහුණෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සහ ශාන්ත භාවය වගේ ගුණාංග ප්‍රකාශ වෙනවා කියලා කියනවා. දක්ෂිණාවෘත මදක් ගැඹුරු කෙස. බලන්න මේ පිළිමවල තියෙන එකම ලක්ෂණ ගොඩක් මේ පිළිමවල තියෙන. මූණ රවුම්, දක්ෂිණාවෘත හිස කෙස් තියෙනවා, නළල පටුයි, ඔය වගේ දේවල්. එමෙන්ම හිස් මුදුනේහි සිහින් උෂ්ණීෂයක් දක්වලා තියෙනවා. ද්විත්ව රැලි සහිත සිවුර, අන්න රේඛා දෙකක් සහිත සිවුර ඇඟට ඇලිලා තියෙන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. හොඳයි, එහෙනම් අපි දැන් කතා කරමු පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන පිළිමය පිළිබඳව. මේක සැතපෙන ඉරියව්වෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ පිළිමය පිළිබඳවත් විවිධ මතවාද පවතිනවා. මේ ප්‍රතිමාවේ බුදුරජාණන් වහන්සේගේ සැතපෙන ඉරියව්ව නිර්මාණය කරලා තියෙනවා කියලා එක මතයක් තියෙනවා. අනිත් එක බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය දැක්වෙනවා කියලා තවත් මතයක් මේ පිළිමය පිළිබඳව තියෙනවා. මත දෙකයි, එකක් බුදුරජාණන් වහන්සේ සැතපෙනවා කියන එකයි, අනිත් එක බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම කියනවා ගල් විහාරයේ ඇති අනෙක් පිළිමවල දැක්වෙන පොදු ලක්ෂණ මේ ප්‍රතිමාවෙත් තියෙනවලු. ඒ කියන්නේ කෙටි උෂ්ණීෂය, සිහින් උෂ්ණීෂය තියෙනවා, දක්ෂිණාවෘත හිස කෙස් තියෙනවා, ඕවලාකාර මුහුණ, ලම්බ සවන්, ඒ වගේ දේවල් මේ බුදු පිළිමෙත් තියෙනවා කියලා කියනවා. ද්විත්ව රේඛා සහිත සිවුර ඇඟට ඇවිල්ලා තියෙන ආකාරය, ඔය වගේ දේවල් තියෙනවා කියලා තමයි මේ කියන්නේ. ඒ වගේම අඩි 46ක් සහ අඟල් 4ක් විතර මේ පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන පිළිමය දිගින් යුක්ත වෙනවා. ප්‍රතිමාවේ ශීර්ෂය නැත්තම් හිස රඳවලා තියෙන කොට්ටේ තියෙනවනේ, අන්නේ කොට්ටේ තියෙනවනේ, අන්නේ කොට්ටේ හිසේ බරට එබිලා තියෙන ආකාරයක් තමයි
මෙතනදී දක්වලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වල යටිපතුලේ නිලුම් මල් මෝස්තරය කැටයම් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. හොඳයි, අපිට දැන් බලන්න තියෙන්නේ පොළොන්නරුවේ වටදාගේ බුද්ධ ප්‍රතිමා පිළිබඳව. පොළොන්නරුව වටදාගේ ස්තූපයේ දිශා හතරේ නැත්නම් හතර දිශාවේ වැඩහිඳිනවලු බුද්ධ ප්‍රතිමා හතරක් පිහිටවලා තියෙනවා කියලා කියනවා. ඔන්න මේ වගේ ලක්ෂණ මේවා නිර්මාණය කරලා තියෙන්නේ ශෛලම එහෙම නැත්නම් ගල් මාධ්‍ය භාවිතා කරලා. ධ්‍යාන මුද්‍රාවෙන් යුක්ත දෑත් අත් දෙක ධ්‍යාන මුද්‍රාවෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දෙපා වීරාසන ක්‍රමයට පිහිටවලා තියෙනවා, නිර්මාණය කරලා තියෙනවා. රැලි රහිත චීවරයක්, ඒ කියන්නේ ශරීරයේ රැලි නැති චීවරයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හිසකෙස් රහිතයි. හිසකෙස් තිබ්බට රැලි රහිතව තමයි හිසකෙස් නිර්මාණය කරලා තියෙන්නේ. සිහින උෂ්ණීෂයක් දැක්වෙන්නේ නැහැ. යෙදි මහා උෂ්ණීෂයක් හෝ සිරස්පතක්. සිරස්පත කියන්නේ අපි අර කියනවා වගේ මහනුවර යුගයේදී නිර්මාණය කරන හිස රුඩින් ත්‍රිශූලය වගේ එකක්, අන්න ඒකට තමයි සිරස්පත කියන්නේ. සිරස්පතක් හෝ නොයෙදීම කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ දේවල් මේ පොළොන්නරුවේ වටදාගේ බුද්ධ ප්‍රතිමාවේ නැහැ. අයිපහු අපි බැලුවොත් ශෛලමය මාධ්‍ය නිර්මාණය කරලා තියෙනවා. ධ්‍යාන මුද්‍රාවෙන් අත් දෙක යුක්තයි. දෙපා වීරාසන ක්‍රමයෙන් පිහිටලා තියෙනවා. රැලි රහිත චීවරයක් තියෙනවා. හිසකෙස් නැහැ. ඒ විදිහට සිහින උෂ්ණීෂයක් නැහැ. සිරස්පතක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි මේ පොළොන්නරුවේ වටදාගේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේක කියනවා පොළොන්නරු යුගයේ වෙනත් ප්‍රතිමාවලට වඩා ආධ්‍යාත්මික ගුණයෙන් යුක්ත මූණක් නිර්මාණය කරලා තියෙනවලු මේ පොළොන්නරුවේ වටදාගේ බුද්ධ ප්‍රතිමා තුල. රැලි රහිත චීවරය, හිසකෙස් රහිත බව ආදී ප්‍රතිමා ලක්ෂණ නිසා මේ පිළිමය මේ නැත්තම් මේ පිළිම හතර පොළොන්නරු යුගයට පෙර කරවන ලද බව සෙනරත් පරණවිතාන මහතා සහ කඹුරු පිටියේ වනරතන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ අපි බලමු පොළොන්නරුවේ පොත්ගුල් විහාරයේ ප්‍රතිමාව. හොඳට මතක තියාගන්න ඕන මේකේ නම තමයි පොළොන්නරුවේ පොත්ගුල් විහාරයේ ප්‍රතිමාව. මේ ප්‍රතිමාව පරාක්‍රම සමුද්‍රයේ ළඟ පොත්ගුල් විහාරයේ ඉදිරිපිට තමයි පිහිටි ගලක අධිඋන්නත ආකාරයට නෙලලා නැත්නම් නිර්මාණය කරලා තියෙන්නේ. ත්‍රිභංග නැත්නම් අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ තුන් ආකාරයකට නැමිච්චි ආකාරයෙන් ත්‍රිභංග ඉරියව්වෙන් යුක්ත විදිහට තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තින්නේ. ඒ වගේම වම් කකුලට ශරීරයේ බර දීලා හිටගෙන ඉන්න විදිහට නිර්මාණය කරලා තියෙනවා. සමස්ත ප්‍රතිමාවෙන්, ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රතිමාවෙන් ප්‍රතාපවත් බවක් දිස් වෙනවා. කියන්නේ ගැඹීර බවක් දිස් වෙනවා කියලා කියනවා. ප්‍රතිමාව දෑතේ යම් වස්තුවක් දරාගෙන සිටින ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ දෙස කල්පනාකාරී ඉරියව්වෙන් බලාගෙන සිටිනවා කියලා සඳහන් වෙනවා. ලය දෙපස ඇටි ඇති යටි රැවුලකින් හා මුඛයේ දෙපසින් පහතට වැටෙනසේ දක්වා ඇති උඩු රැවුලකින් යුක්ත වෙනවා කියලා කියනවා. කියන්නේ රැවුල පිළිබඳවත් සඳහන් කරලා තියෙනවා. රැලි සහිත දෝතිය වැනි යටිකය කෙටි ඇඳුමකින් නැත්නම් යටිකයට අර ජෝතිය වගේ අඳින්න ඇඳුමක් අන්න ඒ වගේ ඇඳුමකින් ද්විත්ව රේඛා දක්වලා තමයි යටිකය ඇඳුම වන නැත්නම් වස්ත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. ඉස්සරහට ගැටයක් දාලා බැඳලා තියෙන ආකාරයකින් නිර්මාණය කරලා තියෙනවලු බඳපටියක් කියලා කියනවා. ඒ වගේම හිසෙහි උසු මකුටයක්ද නිර්මාණය කරලා තියෙනවා කියලා කියනවා. මේ ප්‍රතිමාවේ අනන්‍යතාව පිළිබඳ විවිධ මතවාද පවතිනවලු. ඒ අතර ආභරණ, ඉරියව්, ඒ වගේම ප්‍රතිමාවේ ඇති ප්‍රතාපවත් බව, දෑතෙහි ඇති වස්තුව යන කරුණු පදනම් කරගත්තාම මේ ප්‍රතිමාව නැත්තම් පැලකුම් රජුගේ කියලා හැඳින්වෙනවලු, නැත්තම් පුලස්ති ඍෂිවරයාගේ කියලා හැඳින්වෙනවලු, කපිල ඍෂිවරයාගේ කියලා හැඳින්වෙනවලු, නැතහොත් අගස්ති ඍෂිවරයාගේ කියලා මතවාදයක් පවතිනවා කියලා සඳහන් වෙනවා. එහෙනම් අපේ පාඩම අදින් ඉවරයි. කියපු කරුණු ටිකත් හොඳින් මතක තියාගෙන පාඩමේ මුලින්ම බලපු වීඩියෝ එකත් ආදර්ශයට අරගෙන ඔයාලා හොඳින් ඉගෙනගෙන ඔයාලගේ ජීවිතේ හදාගන්න. ආයුබෝවන්.